අපි මේ මතකද අපි අර මේ පස්මිගති දෙකක් අරගෙන නේද ඒක පස්මිගති දෙක ස්ථාන දෙකකින් ගත්තේ ඊට පස්සේ අපි විනිවිද පෙනෙන බෝතල් දෙකකට දැම්මා නේ ජලය පුරවලා පස් සොලවලා නිශ්චලව තිව්වා තිබ්බට පස්සේ ටික වෙලාවකින් අපි බලනකොට පතුලේ තැම්පත් වී ඇති ද්‍රවණය නේද අපිට එහෙම වෙන වෙනම සොයා ගන්න පුළුවන් පතුලටම අර බර දේවල් යන ගල් වගේ දේවල් නේද එහෙම එහෙම ටික ටික අඩු අඩු දේවල් නේද බර අඩු දේවල් උඩ එනවා වතුර උඩට එනවා වතුරෙනුත් උඩ තියෙනවා වතුරටත් වඩා බර අඩු දේවල් ඔය කැලි කසල පොඩි පොඩි මූල් කැබලි නේ සත්ව කොටස් ඒව තියෙනවා ඒ ඔයාලා දකින්න ඇති ඒ ක්‍රියාකාරකම් කරාන නේද හරි ඒ වගේම අපි සංසන්දනාත්මක මොකද මේ සංසන්දනාත්මකව කියන්නේ පුතේ අර පස් නියදි දෙකක් නේ ගන්න කිව්වේ නේද බෝතල් දෙකකට දාන්න කිව්වේ දැන් මේ බෝතලේ බලන මේක බලන මේකේ පතුලේ තැම්පත් වෙලා තියෙන්නේ දේවල් වලට වඩා චුට්ටක් වෙනස් මේකේ තැම්පත් වෙලා තියෙන දේවල් නේ එහෙම වුණාද පොඩි වෙනසක් ආවද මේ පස් ඔව් සර් ඔව් වෙනසක් වෙනෝ නේද මොකද අපි ගෙවත්තේ ස්ථාන දෙකකින් ගත්තේ නේද එතකොට ඒ එහෙනම් දැන් ඔන්න ඔයාලට පැහැදිලි ඒ ක්‍රියාකාරකමෙන් මොකද පැහැදිලි වෙන පුතේ පස් නේද තැන් තැන් වල තිබෙන පස් වල අඩංගු දේවල් තැනින් තැනට වෙනස් වෙනවා නේද එකම විදිය දේවල් ටිකක් නෙවෙයි තියෙන්නේ තැනින් තැනට ස්වභාවය වෙනස් වෙනවා ස්වභාවය කියන්නේ බොරළු වල ප්‍රමාණය වෙනස් වෙනවා නේද උඩ ජලයේ මේ පාවෙන දේවල් වල ස්වභාවය දේවල් ටික වෙනස් වෙනවා නේද හරි ඉතින් ඒක අපි ඒකට අපි කියන්නේ සංසන්දනාත්මක බලනවා ඒක මං කව පොතේ අඳින්න කියලා මේ බෝතල් දෙක වල ඇඳලා ඇති හොඳයි ඒක කරපු අයට ඔන්න හොඳ අවබෝධයක් තියෙනවා දැන් පස ගැන මේ පස ගැන හොඳ අවබෝධයක් තියෙනවා අපි අත්කාලිකවත් බැලුවා නේද හොඳයි එහෙනම් කරපු අයට ගැටලුවක් නැහැ හොඳයි අපි එහෙනම් ඊළඟට යන්නේ ඊළඟ ක්‍රියාකාරකම් දැන් මේකේ අපි ටිකක් ක්‍රියාකාරකම් මේ කරන්න තියෙන පුතේ ඉතින් මේ පුතේ ලියනවට වඩා ඔව් අපි මේවා නේද මිදුලට බහැලා කරන්න ඕනේ නේද මේසයක් උඩ වාඩි වෙලා මේ පොතක ඇඳ ඇඳ එහෙම කරලා වැඩක් නැහැ නේද අපි ඉගෙන ගන්නවා කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ මේ පොත් බලන එක විතරක් නෙවෙයි නේද පොත් වල සමහරවිට සද්ද වැඩි නේ පොත් වල ලියන එක විතරක්ම නෙවෙයි නේද පොත් බල බලම ඉන්න එක විතරක් ඉගෙන ගන්නවා කියන්නේ අපි විදුලට බහැලා එළියට බහැලා ඒ ක්‍රියාකාරකම් වල නියලෙන්න ඕන මේ ඒව කරන්න ඕනේ. එතකොට එතනින් තමයි අපි දේවල් ඉගෙන ගන්න. ඒව කවදාවත් අපිට අමතක වෙන දේවල් නෙවෙයි නේද? ඒව අමතක වෙන්නේ නැහැ. පොතේ ලියන දේ නම් අපිට ටිකක් අමතක වෙනවා ඒක. නේද? ඒක ටිකක් අමාරුයි. නේද? අපිට කරගන්න මතක තියාගන්න අමාරුයි. හැබැයි අපි ක්‍රියාකාරකම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒව ඔයාලා හොඳට මතක තියාගන්න. ඒකයි මම වැඩිපුර මේ ක්‍රියාකාරකම් වලට ඔයාලට අවස්ථාව දෙන්නේ. හයි මෙන්න තව ක්‍රියාකාරකමක් තියෙනවා මේ හොඳින් හිරුවෙලිය තියෙන දවසක සහ අඳුරු වැහි බර දිනයක් ඔන්න දැන් අද හොඳයි අඳුරු වැහි බර දිනේ ඒ ඊයේ නම් ඔන්න අඳුරු වැහි බර දිනේ හොඳම අඳුරු වැහි බර දිනේ නේද අද ටිකක් හිරුවෙලිය තිබුණා හොඳින් හිරුවෙලිය තියෙන දවසකයි අඳුරු වැහි බර දිනයකයි අතර වෙනස්කම් මොනවද එළියට ඔව් දන්නවද ඔයාලා දැන් ගේ ඇතුළෙම ඉන්න කට්ටිය නම් ඕක එච්චර තේරෙන්නේ නැහැ නේද අඳුරු වැහි බර දිනේ දන්නව සර් ඔව් හොඳින් හිරුවෙලිය පවතින දිනයකයි වෙනස්කම් මොනවද යන්න බලන්න සීතලයි අඳුරු දවස් වලට සීතලයි සර්. හිරුවෙලිය පායල තියෙන දවස් වලට රස්නේ සර්. ආව්. ඔව් ඒක තමයි ප්‍රධානම වෙනසක් ඒක. නේද?
අපේ වැඩවල මේ දෛනික ක්‍රියාකාරකම් ඒ කියන්නේ එදිනදා කරන ක්‍රියාකාරකම් ඔව් හිරු එළිය තියෙන දවසට උදාන දෙන්නේ ක්‍රියාකාරකම් වගේ දේවල් කරන්න බෑ එළියට බහැලා ඔව් උණුසුම තියෙනව නේද හොඳට උණුසුම තියෙනව හිරු එළිය තියෙනවා නා එතකොට අපිට රෙදි වේල ගන්න පුළුවන් බත් වේල ගන්න පුළුවන් නේද මිරිස් ටික වේල ගන්න පුළුවන් අම්මට නේ පොල් කුඩු ටික වේල ගන්න පුළුවන් පොල් ටික වේල ගන්න පුළුවන් නේද අයිති හොඳට මේ වැඩ ටික කරන්න පුළුවන් මිදුලතු ගන්න පවා පුළුවන් වෙන්නේ හොඳින් හිරුවෙලිය තියෙන දවසක මොකද කොළව එහෙම නේද හොඳට වේලා තියෙන අතු ගන්න උනත් ලේසි නේද කුඹුරු වැඩ කරන්න ලේසි නේ ඉඩම් වල වැඩ කරන්න ලේසි නේද අර හිරුවෙලිය තියෙනවා නම් ඒ ක්‍රියාකාරකම් නේද සියලුම වැඩ සිද්ධ වෙනවා හැබැයි අඳුරු වැහි බර දවසකදී ඒ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ නේද බොහොම අමාරුයි තමයි ඔව් එදාට අඳුර දවසක ගම්මතුර එනවා සර් ඔව් එතකොට ඔන්න නේද ඇලදොලවල වතුර වැඩි වෙනවා නේද විදුලේ වතුර වැඩි වෙනවා නේ තෙතරෙනෝ නේ පස් තෙත් වෙනවා එළවලු පාති ගස් මේ ඔව් සැලවෙන්නේවත් නැහැ සුළඟට නේද බොහොම තෙතයි නේද රෙදි වේල ගන්න බෑ නේ ඔන්න වෙනස්කම් පුළුවන් නේද ඒක වගුවක පෙන්වන්න හරි එළියම එනවා අපි දැන් වගුවම කෙලින්ම අඳිමු නේද දැලියා ගන්න ඕ මේක අඳිමු චූටා පින්න පුතේ ආ ඉස්සර තරුවක් දාලා ලියන්න වෙනවා අපිට හොඳින් සෑ ඔව් හොඳින් හිරු එළිය පවතින දිනයක අඳුරු මාතෘකාව මොකද්ද? ඔව් මේක තමයි. ටිකක් දිගයි. අඳුරු වැහි බර දිනයක වෙනස්කම් දැන් අපට වගුවන් දෙන්න පුළුවන්. මේක ටිකක් පහලට යන්න රූල් 8ක් විතර පහලට 8ක් 10ක් විතර පහලට යන්න ඕන සර් රූල් 10ක් තිබ්බා නැතිනේ ඔව් රූල් 10ක් තිබ්බා නම් ඇති
හරි ඒකට ගොඩක් වෙලා දෙන්න බෑ එහෙනම් දැන් ඔන්න ඔයාලට පැහැදිලි අපි මේක ලියමුද ටිකක් නේද අ නැත්තම් ගෙදරදී ලියමු පුතේ ඕකේ ඔයාලා දන්න දෙයක් නිසා නේද එච්චර මේ ආ මේක දන්න දෙයක් නේද හරි ඒක නම් ගෙදරදී කරන්න මේ අදම කරන්න හැබැයි පන්තියේ අවසානයේ දැන් ඔයාලට මෙතෙන්දි තේරෙනවා මේ වගුව පෙරෙව්වට පස්සේ ආලෝකය සහ උණුසුම තිබෙනකොට අපට විශාල ප්‍රයෝජනයක් ඒකෙන් ලැබෙනවා නේද ආලෝකයෙන් සහ උණුසුමෙන් ඉතින් හිරු තමයි අපට ආලෝකය සහ උණුසුම දෙන්නේ නේද සූර්යා ඉතින් හිරු ගෙන් ලැබෙන ප්‍රයෝජනේ අපිට හිතා ගන්න බැරි තරම් මොකද සූර්යා නැත්නම් අපි නැහැ නේද ඒක නිසා උණුසුම සහ ආලෝකයෙන් ලැබෙන ප්‍රයෝජන ඉතාම වටිනවා ඒ වගේම ඒ ගැන සොයා බලන්න ඔයාලා පොඩි පරීක්ෂණ කීපයක් කරන්න සූදානම් වෙන්න ඕනේ කැමතිද පොඩි පරීක්ෂණ කීපයක් කරන්න ගෙදරදී ආලෝකයෙන් සහ උණුසුමෙන් ප්‍රයෝජන ගැන ඉගෙන ගන්න කැමතිද මං ඈ ඔව් ඒකට හැබැයි පොඩි පරීක්ෂණ කීපයක් කරන්න ඕනේ කැමතිද හෙට කරන්නේ පරීක්ෂණ කීපේ? ඔව් සර්. ආ එහෙනම් අපි ඒ ටික පොතේ සටහන් කරගනිමු මේ කරන්න ඕන ටික. නේද? හැබැයි එළියට බහලා ඒක කරන්න ඕන. නේද? බොරුවට මේ නිදාගෙන ඉඳලා වැඩක් නැහැ. මේ දැන් පොරොන්දුනා වගේ හෙට පරීක්ෂණ ටික කරන්න ඕන. මොකද මෙන්න පරීක්ෂණ තුනක් දෙනවා. නම් සර්ටර් ක්‍රියාකාරකමෙත් ෆොටෝ එකක් කියුවා. ඔහුතේ මම දැක්කා මේ මම බැලුවා මං හිතන්නේ මම ඒක තාම මේ හොඳටම බැලුවේ නැහැ හරි දාලා එවන්නම් මම හොඳේ හරි එහෙනම් අපි මේ පරීක්ෂණ තුන ලියා ගනිමු මෙහෙමනේ තරුවක් දාලා ලියන්න ආලෝකය සහ උණුසුම ප්‍රයෝජනවත් වන ආකාරය ආලෝකය සහ උණුසුම ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බලන පරීක්ෂණ සොයා බලන පරීක්ෂණ තුනක් තියෙනවා දැන් ඔයාලා පොඩි විද්‍යාඥයෝ නේද මේ පරිසර පාඩම් ඉගෙන ගන්නවා කියන්නේ විද්‍යාඥයෝ තමයි මොකද පොඩි පරීක්ෂණ අපිට කරන්න තියෙනවා ඒ පරීක්ෂණ කරන්නේ විද්‍යාඥයෝනේ නේද ඉතින් ඔයාලා පොඩි විද්‍යාඥයෝ චූටි විද්‍යාඥයෝ හොඳයි එහෙනම් අපි මේ පරීක්ෂණ තුන කරමු ඔව් එකක් තමයි පුතේ මම ඉස්සර කියන්නම් මේ සෙවන සහිත ස්ථානයක් තෝරගන්න ඔයාලා සෙවන සහිත ස්ථානයක් තෝරගන්න මිදුලේ ඒ වගේම කුඩිය සහිත ස්ථානයකුත් තෝරගන්න සෙවන සහිත ස්ථානයකුයි හිරුවෙලිය සහිත ස්ථානයකුයි තෝරගන්න ඕන ටැන් දෙකක් තෝරගෙන එම ස්ථාන දෙකට සමාන ප්‍රමාණයෙන් ජලය විසුරුවන්න ඕන අපි හිතමු සෙවන සහිත ස්ථානයට වතුර කෝප්පයක් දැම්මනම් වතුර කෝප්පයක් දාන්නේ සෙවන සහිත ස්ථානයට ඒ වගේම ආලෝකය තිබෙන ස්ථානයටත් අපි දාන්න ඕන ඒ ප්‍රමාණයෙම වතුර කෝප්පයක් තමයි බිමට හලන්නේ තේරුණාද දෙකටම දාන්නේ එකම ප්‍රමාණයේ ජල ප්‍රමාණයක් නේද බිම විසුරුවනවා ඒ කියන්නේ බිමට හලනවා මේම විසුරුවනවා ඊට පස්සේ බලනවා ඔයාලා ටිකක් බලාගෙන ඉන්නවා ඈතට වෙලා නැත්නම් ටික වෙලාවකින් බලනවා ඉක්මනින්ම ජලය
වේලෙන්නේ මොන ස්ථානයේද කියලා බලන්න. ඉක්මනින්ම ජලය වේලිලා තියෙන්නේ මොන ස්ථානයේද? ඕන අපිට පොරොකතනේ කරන්න පුළුවන්. දැන් හිතලා කියන්න පුළුවන්. මොන ස්ථානයේ වෙයිද? වේලෙන ස්ථානයේ. ආලෝකයේ සහිත ස්ථානයේ. ආලෝකයේ සහිත ස්ථානයේ. ආලෝකයේ සහිත ස්ථානයේ. ඔව් උත්තරයක් කියනවා. ආලෝකයේ සහිත ස්ථානයේ ඉක්මනින්ම වේලෙයි කියලා දැන් ඔයාලා පොරොකතනේ කරනවා. පොරොකතනේ කරනවා කියන්නේ පුතේ කරන්න කලින් හිතන නේද? හිතලා අපි උත්තරයක් ගන්නවා. හරි දැන් හෙට කරලා බලන්න මොන ස්ථානයේද ඉක්මනින්ම වේලෙන්නේ කියලා. නේද? ඔබ කරලා බලන්න ඕන. එතකොට ඔයාලට හරියටම අර හිතපු දේ හරි කියලා නිගමනය කරන්න පුළුවන්. තේරුණාද? තමන් දැන් පොරොකතනේ කරානේ ආලෝකයේ තිබෙන ස්ථානයේ ඉක්මනින්ම වේලෙනවා කියලා දැන් හිතනවනේ අපි එහෙම. ඒක හෙට කරලා බලන්න ඒක හරියටම වෙනවද කියලා. පැහැදිලිද? එතකොට ඔන්න අපිට නිගමනය කරන්න පුළුවන් ආලෝකයේ සහිත ස්ථානයේ තමයි ඉක්මනටම වේලෙන්නේ. එහෙම නැත්නම් තෙත සහිත ස්ථානයේ තමයි ඉක්මනටම වේලෙන්නේ. එතකොට කෙනෙකුට බය නැතුව අපිට ඒක කියන්න පුළුවන්. නේද? මොකද අපි කරලා බලරනේ. තේරුණාද? හරි. එන අපි මේ පළවෙනි ක්‍රියාකාරකම් ලියා ගමු. මෙන්න පළවෙනි එක. සර් සෙවනද සෙවනද? සෙවන මෙතනින් පටන් ගත්තේ මෙතනින් ඉවර කරන්න
අංක එක කියලා දාන්න ඔය මම ඇඳ පිරිකෑලි තඳින්න ඕන ඔයාලා ඇයි යටින්ම හිස්තැනක් තියන්න මොන ස්ථානයේද කියලා ලියන්න නැත්තම් අපි චූටක් ඉන්න ඉස්සක් තියන්න නැතුව විස්තරක් තියන්න එපා මෙන්න මේ තුරට පිළිතුරු සොයා ගන්න හොඳද පුරෝකථනය කරන ස්ථානය දැන් ඔයාලට ලියන්න පුළුවන් පුරෝකථනය කළ ස්ථානය දැන් ලියන්න පුළුවන් දැන්නේ අපි පුරෝකථනය කරන්නේ ඔව් පුරෝකථනය කියන්නේ පුතේ පෙර හිතල බලලා කියනවා නේද දැන් මෙතන ස්ථානයක් ලියන්න අර තෙත සහිත ස්ථානයේද වියල ස්ථානයේද කියලා ලියන්න පුළුවන් දැන් ජලය ආලෝකය සහිත ස්ථානයේ ජලය වියලීමට ගත වූ කාලය අර දෙවන එක කියනවාද තෙත ස්ථානයේ ජලය වියලීමට ගත වූ කාලය ආලෝකයේ සහිත ස්ථානයේ ජලය වියලීමට ගත වූ කාලය කොහොමද කාලය සොයාගන්නේ ඔව් මට කියන කාලය සොයාගන්නේ කොහොමද විරාම කටිකාවකින් විරාම ගටිකාවකින් එහෙමත් පුළුවන් ජලය දමනවා ස්ථාන දෙකටම එකම ප්‍රමාණයේ කෝප්ප දෙකකින් ජලය හලනවා නේද ඊට පස්සේ ඔන්න විරාම ගටිකාව අපිට ඔබල තියන්න පුළුවන් ඒවත් අපි නිරීක්ෂණය කරනවා දැන් ඔන්න වේලෙන්න ගත වෙන කාලය එහෙම නැත්තම් ඔරලෝසුවිනුත් පුළුවන් අත්ඔරලෝසුවිනුත් අපිට හරියටම වෙලාව අවශ්‍ය නැහැ නමුත් අපි නිවැරදිව වෙලාව සඳහන් කරන්න ඕනේ නේද විනාඩි කීයකින් එහෙම බලන්න පුළුවන් එතකොට වෙලා දෙක අරගෙන අපිට කියන්න පුළුවන් මොන ස්ථානයේ ඉක්මනටම වෙන්නේ කියලා නේද වෙලාව දෙක අරගෙන අපිට කියන්න පුළුවන් ඒක ගොඩක් හොඳයි නේද තෙත ස්ථානයේ වියලීමට කොච්චර කාලයක් ගත වුණාද මේ දෙක හොයාගන්න ඊපස්සේ වෙලා දෙක අරගෙන අපිට ඉක්මනින්ම වියලී ගිය ස්ථානය හරියටම කියන්න පුළුවන්
හරි ලේසි පරීක්ෂණයක් කරන්න තියෙන්නේ. බලමු ඔයාලගේ පුරෝකථනය කළ ස්ථානේ දැන් ලිව්වනේ. ඒක හරියයිද කියලා බලමු. නේද? හොඳයි. ඒකෙන් හිත අපිට බලා ගන්න පුළුවන්. හොඳයි දෙවනි පරීක්ෂණය. දාපිය පළවෙනි එකට එක දැම්මනේ නේද? මේක දෙක. ඔන්න දෙකව මම ඉස්සර වෙලා කියන්නම් ඔයාලට පුතේ. තද ඉරුරැස් වැටෙන තැනක තද ඉරුරැස් වැටෙන තැනක රෙද්දක් වනන්න තෙත රෙද්දක්. තෙත රෙද්දක් වනලා ඒකේ ජලය වාෂ්ප වෙන ආකාරය නිරීක්ෂණය කරන්න ඕනේ. ජලය වාෂ්ප වෙන ආකාරය තෙතරෙද්දකින් ජලය වාෂ්ප වෙන ආකාරය නිරීක්ෂණය කරන්න ඕන. නිරීක්ෂණය කරනවා කියන්නේ හොඳට බලන. නේද? ඔයාලට දකින්න ලැබේවි ජලාංශු නේද? අර තෙතරෙද්දේ තියෙන ජලාංශු ඉහළට ගමන් කරනවා. ඒක දැන් ඔයාලා දන්නවනේ රත් වෙනකොට ජලය වාෂ්ප වෙනවා කියලා නේද? ඉතින් ඉරුවෙලියට තෙතරෙද්ද රත් වෙනකොට ඒකේ තියෙන ජලය උඩට වාෂ්ප වෙලා යනවා නේද? එතකොට ඒක නිරීක්ෂණය කරන්න ඕන දෙවනි පරීක්ෂණය. අය බෝඩ් එක වෙන්න. අර අපි දෙවනික ලියා ගනිමු. පද US වැටෙන තැනක පද US වැටෙන තැනක තෙත රෙද්දක් වනා එයින් ජලය පිටවන ආකාරය එයින් ජලය වාෂ්ප වන ආකාරය निरीक्षणे करण निरीक्षणे करण निरीक्षणे करहम तमंट यमक पेन वाणी पुते हदी निरीक्षणे कराट पास तमंट यमक पेन अन्ने पेन दे अंदिन्नो पेन दे अंदिन्नो कदा यात कोटुवा पाट पैंसर लोली पाट पैंसर एं कोटुवा कैंदल दी आन्न ए पेन दे अंदिन्नो मेतने यातीन तमा ए कोटु एंदल दी आन्न හෙට එක කරලා බලන්න. සර් රූල් කීයක් විතරද? තමන්ට අඳින්න පුළුවන් ප්‍රමාණය දැන් හිතා ගන්න පුළුවන් මොකක්ද අඳින්න තියෙන්නේ කියලා. රූල් 6ක් විතර අල්ලලා කොටුවක් අඳින්න.
හොඳයි